Dua. Mana Rakina? Dua. Mana Rakina? Dua. Mana Rakina? Dua. Gauraniya Swami Mahansa. ආදරණීය සහෝදරයා සහෝදරිය එවැගේම මාධ්‍යවේදී හිතවතුනි හිතවතියනි ජාතික සම්පත් පිළිගැනීමට එරෙහි ජනතා මධ්‍යස්ථානයේ විදියට අද අපි දැවැන්ත පාගමනක් මෙලිස්ථා ගන්න හිටියේ අපි දන්නවා ආණ්ඩුව වාර්ණයක් අරගෙන අපි අධිකරණයට ගරු කරනවා හැබැයි අපි රනිල් වික්‍රමසිංහට අනිල් රාජපක්ෂට එවැගේම කාංචන වික්‍රමසිංහට අපි කියනවා තව මාස දෙක තුනකින් පොලිසිය මහත්වරණේ මෙතන යන්නේ පාගමන් නෙමෙයි ජනතා වේගරාශිගත්ත පෙරහරක් උඹලට ඒකට මාර්ග ගන්න බෑ ඒසෝ අපි අද මෙතෙන් ආවා මේ විකිරීලට රේව රනිල් රාජපක්ෂලගේ පළවෙනි උද්ඝෝෂණය නෙමෙයි අවසන් එකක් නෙමෙයි අපි දන්නවා බර ලක්තරොත් එකතු කරගෙන යන්න ඉන්නේ බර අන්තිම හුස්ම ගන්නෙන් ඉන්නේ ඒ නිසා අපි මේක හොඳට තේරුම් ගන්න ඉන්නවා පහුගිය 25 වෙනිදා පාර්ලිමේන්තුවට ටේබල් කළා විදුලි බල මණ්ඩලයේ කෑරි 12ට කරන පනත හැබැයි අපි ගත්ත ක්‍රියාමාර්ගත් එක්ක දැන් පාර්ලිමේන්තුව ඇතුළත් දෙදීමකට ලක් වෙලා එවැදෙම අරුබුදට ලක් වෙලා අපි පාරස්සෙන්ද ජාතික සම්පත් පිළිගැනීමට එරෙහි ජනතා මධ්‍යස්ථානයේ මේ උද්ඝෝෂණය කරනවා කියන පස්සේ ලොන්තොපොල් මහින්ද රාජපක්ෂ නිවේදනයක් ඉදිරිපත් කරනවා දැන් නිවේදනයෙන් කියනවා රටේ ජනයා කුලප්පලා ඉන්නේ එසා තාවකාලිකව අකුල ගන්න විකිනිල්ල මැතිවරණයෙන් පස්සේ එන ආණ්ඩුවකට මේක විකුණ ගන්න තාවකාලික මේක අකුල ගන්න කියලා නිවේදනයක් ගහලා තිබෙනවා එනිසා ආයෝගෝල නම් එන්නේ නැහැ ඉතමත් පැහැදිලි ඒ නිසා අපි රටේ ජනතාවට කියනවා කාංචල්ලා කියනවා ලංකාව විදුලි බල මණ්ඩලය විකුණන්නේ රටේ ජනතාවට ඉතාමත්ම යහපත් කලමනාකරණයක් සහිත විදුලියක් දෙන්න කියලා අනේ රනිල් උමලා දීපු හාල් කාලා කිකිලෝ හතරෙන් මැරිලා අපි කාංචන කියලා උමලා කොම්බෙල් කරලා පස්සේ විදුලි බල මණ්ඩලේ කිකිලිට වෙච්ච දේ තමයි රටේ ජනතාවට වෙන්නේ ඒසා ඉතාම සපෑදී අපි කියනවා මේ පරත දැන් තියෙන තත්ත්වයන් පාර්ලිමේන්තුවේ පරාද වෙන්න පුළුවන් කමක් නැහැ හැබැයි අපි ප්‍රපාලිමේන්තුවේ සම්මත කළා राजपक्ष එළි අපි ශක්තිමත් වෙනකවදාකට වඩා හෙට අපි පරද්දනවා ඒ නිසා කිසි අවිශ්වාසයක් දෙකියාවක් තියාගන්න එපා ඊට පස්සේ අපි සවුන් කිරිබත් ගන්නම් අපි මෙතනින් පෙරහරක් යන්නම් ඒවට වාරණ ගන්න බෑ ඉතුරි ගෞරවනීය ආමතුරන් වහන්සේ එවැගේම වෘත්තීය සමිති නායකයනි එවගේම මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ විකුණාගෙන කෑමේ දූෂිත ක්‍රියාවලියට එරෙහිව මේ අවස්ථාවට සම්බන්ධ වී සිටින සියලුම දේශමානක ජනෙනි මාධ්‍යවේදී මහත්වරුනි ජාතික සම්පත් සුරකීමේ මධ්‍යස්ථානයේ හැටියට අද මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව එවගේම කංචන විජේසේකර ඒකරාශිමිලා බිරිදෙන්නට හදන ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය ආරක්ෂා කර ගැනීම සඳහා විශාල මහජන පෙරමුණක් මධ්‍යස්ථානයක් ගොඩනගලා අද මවුන්ට අනතුරු අඟවන්න අපි ඇවිල්ලා ඉන්නවා පිටකොටුවට තව මාස දෙක තුනකින් ගෙදර යන්න ඉන්න
උඹලට මේ ජාතික සම්පත් විකුණන්නට අපි දෙන්නේ නැහැ කියලා අද මේ මහජනතාව මේ කොළඹ පිටකොටුවේ ඉඳන් ඒ රනිල්ලට රාජපක්ෂලට කංජල්ලට ඔය දූෂිත හොර නඩේට කියනවා ඔවුන් මේක 1977 පටන් ගත්තේ එකින්නකට ආයතන දැන් 80කට වැඩි විකුණලා තියෙනවා තව බොහොම ටිකයි තියෙන්නේ ඒ ටිකත් මුන් ගෙදර යන්නට කලින් විකුණාගෙන යන්නට ගහාම ප්‍රධානට දෙන්න සූදානම් කරගෙන තියෙන්නේ එහෙත් අද මේ රටේ ගොඩනැගෙන මේ මහා ජනතා බලවේගයන් හමුවේ අපි කියනවා උඹලට ඔය පනත් සම්මත කරන්නට ඉඩ දෙන්නේ නැහැ ජාතික සම්පත් බිලි දෙන්නට විකුණන්නට ඉඩ දෙන්නේ නැහැ කියලා මට පෙර රංජන් සහෝදරයා කිව්වා මේ බුදුලි බල සේවකයන් මූලික වෙලා අද මුළු රටම සංවිධානය කළා විදුදල් මණ්ඩලයේ කෑලි වලට කඩලා විකුණන්න හදන මේ නිහින ක්‍රියාවට එරෙහිව මහජනතාව ඒකරාශිකල පෙරමුණ ගන්නකොට ජාතික සම්පත් සුරකිමේ මධ්‍යස්ථානය මෙච්චර කාලයක් ගොඩේ කළා හිටපු පෝසිමයින්ද අන්න තිකරගාර තියනවා මේ ළඟදි ලියුමක් නිකුත් කළා ලියුමක් නිකුත් කළා හැබැයි ඒක කියන්නේ මොකද්ද ඊළඟට ඡන්දෙන් පස්සේ ආණ්ඩුවට විකුණන්න ඉඩ තියමු දැන් මේ ඡන්දයක් නිසා විකුණන්න නැතුව හරිමු කියලා අපි කියනවා රාජපක්ෂට තමුන්ගේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු තමයි අද රනිල්ව රකින්නේ එහෙනම් මේ පනත පාර්ලිමේන්තුවේ පරද්දන්න පුළුවන් මේ බොරු ලිපි කියලා ජනතාව රවට්ටන්න සූදානම් වෙන්නේ නැතුව කියලා එහෙම වැඩ කරන්නේ නෑ උන් ජනතාව රවට්ටන්න කොළ කෑල්ලක් නිකුත් කළා අපි දැක්කනේ උන්ගේ එක වේදිකාවකවත් කියනවා මේ ජාතික සම්පත විකුණන එක නතර කරන්නට ඕන ඒක නතර කිරීම සඳහා පෙරමුණ ගන්නවා කියලා එහෙනම් අද මේ වේදිකාවට උන් එන්න ඕන එහෙම එන්නේ නෑ එනිසා අපි ජාතික භික්ෂු පෙරමුණ හැටියටත් ඊයේ රටේ දිස්ත්‍රික් ගණනාවක සත්‍යාග්‍රහ පවත්වමින් මේ ජාතික සම්පත ආරක්ෂා කිරීම සඳහා මහජන පෙළඹුමක් ඇති කිරීමට කටයුතු කළා මේක ආරක්ෂා කිරීම විදුලි සේවකයන් විතරක් නෙමෙයි මේ රටේ සියලු දෙනාට මහා සංඝරත්නයට තරුණයාට ශිෂ්‍යයට කාන්තාවට ගොවියට ධීවරයට හැමෝටමයි එකක් මේක ජාතික සම්පතක් එනිසා මේ ජාතික සම්පත මේ තක්කඩි ජඩ පාලකයන් විකුණාගෙන කැම නතර කිරීම සඳහා මහා සංඝරත්නය ඇටියට මේ රටට නායකත්වය දෙන ජාතික භික්ෂු පෙරමුණ ඇටියට අපි මේ මධ්‍යස්ථානය සමග එකබලට එකද ශක්තියක් වෙලා මේ ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරනවා කියලා සබඳ කරමින් නියම වෙනවා කොහොම ස්තුතියි ගෞරවනීය ආන්ද්‍රල් වහන්ස ආදරණීය සහෝදර සහෝදරියනි අපේ රටේ ජාතික සම්පත් එවගේම මහතරව රැක ගැනීම වෙනුවෙන් අද මේ කොටේ දුම්රිය පොළ ඉදිරිපිට දාපු අපේ රට ආදරය කරන මේ මාතර ආදරය කරන සියලු මාතරණීය අම්මතාත්තේ සහෝදර සහෝදරියනි අද ජාතික සම්පත් විකිණීමට රැව ජනතා මධ්‍යස්ථාන විදියට මේ විතරන්ද විරෝධ ව්‍යාපාරය අපි සංවිධානය කළේ අපේ රටේ වැඩ කරන ජනතාව එවැගේම තරුණ ව්‍යාපාර කොමි ව්‍යාපාර මේ සියලු සංවිධාන එක මිටකට එකතු වෙලා අද අපි පාරට බහලා තියන්නේ මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ මේ නරුම රට විකුණන ප්‍රතිපත්තියට රැව සටන් කරන්න කියන බව අද ඉතා වගකීමෙන් මෙරණාවේ අවධාරණය කරවා මෙරටේ පාලකයන්ට අපි දන්නවා මෙරණවට අපේ රටේ රාජ්‍ය ආයතන රාජ්‍ය සම්පත් විශාල ප්‍රමාණයක් විකුණමින් තියෙනවා මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව අපි දන්නවා පෞගිය දවස්වල අපේ රටේ ජනතාවත් එවගේම වරාය සේවකයෝ එකතු වෙලා අර යාපාලන ආණ්ඩුව කාලේ විකුණන්න ගියා නැගෙනහිර ජැටිය අන්න දැන් ආපහු නැවත වතාවක් එදා වරාය සේවකයෝ වැඩ කරන ජනතාව අපේ රටේ ජනතාව සටන් කරලා ඒ බේරගත්ත නැගෙනහිර ජැටිය අන්න යාලේ විකිණීමේ ක්‍රියාවලියට අවශ්‍ය පියවර ගනිමින් තියෙනවා ඒ විතරක් නෙමෙයි කලින් ප්‍රකාශ කරා අපේ රටේ විදුලි බල කර්මාන්තයක් ඒ වගේම ජනතාවට තිබිච්ච ඒ නියෝමනේ අයිතිය දෙකම රනිල් රාජපක්ෂ ආණ්ඩුව කොම්පණි වලට දීලා ඒ අයිතිය ඒ වගකීමත්
රටෙන් බෑර කරන්න ආණ්ඩුවෙන් බෑර කරන්න කටයුතු කරමින් තියෙනවා. සදරද කොට විදුලිබල මණ්ඩල වරාය රක්ෂණ සංස්ථාව ටෙලිකොම් ආයතනය ඇතුළු අපේ රටේ විශේෂයෙන්ම ආර්ථිකයට වැදගත් ජාතික ආරක්ෂාවට වැදගත් ඉතාම තීරණාත්මක ආර්ථික මර්මස්ථාන විශාල ප්‍රමාණයක් මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව විකුණන්න කටයුතු කරමින් තියෙනවා. සමි දැක්ක පෞර්ණිය දවස්වල අහිතම ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් මහින්ද රාජපක්ෂ මහත්තයා යවන ලියුමක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මෙව විකුණන්න එපාලු. අපි අහනවා රනිල් වික්‍රමසිංහව ජනාධිපති කළොත් මහින්ද රාජපක්ෂ ඇතුළු ඔය පාර්ලිමේන්තුවේ ඉන්න කොටුවේ මන්ත්‍රීවරු ඇතුළු ඒ පිරිස ඡන්දෙ දීලා එනිසා අපි මහින්ද මහත්තයාට කියනවා රනිල්ට නිකන් ලව් ලෙටර් යවන්න එපා, රනිල්ට හසුන්පත් යවන්න එපා. ඔයාගේ කැබිනට් එකටයි මන්ත්‍රීවරුන්ටයි කියන්න රනිල් විකුණන මේ යෝජනා වලට, රනිල් ගේන මේ කැබිනට් පත්‍රිකා වලට, රනිල් ගේන මේ ගැටුම්පත් වලට පුළුවන් නම් ඡන්ද දෙන්න එපා කියලා ඔයාගේ මන්ත්‍රීවරුන්ට පුළුවන් නම් කියන්න කියලා අද අපි අභියෝග කරනවා. ජාතික සම්පත් විකිණීම කෙරෙහි ජනතා මධ්‍යස්ථාන විදියට පුළුවන් නම් කරලා පෙන්නන්න. එනිසා අපි කියනවා ජනතාව අන්දන, ජනතාව රවට්ටන, තව දුරටත් එවැනි වැඩ එපා. ඒවට අපි සූදානම් නැහැ. එනිසා වැඩ කරන ජනතාව නියෝජනය කරමින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය තුළු අපේ රටේ සමස්ත වැඩ කරන ජනතාව එක පෙළට එක මිටට එකතු කරලා අනිවාර්යෙන්ම මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ විකිණීමේ වැඩපිළිවෙල අපි පරද්දනවා කියන පණිවිඩය ඉදවග තීමෙන් මේ වෙලාවේ අපි කියනවා. එනිසා අපි අවධාරණය කරනවා වැඩ කරන ජනතාවත් එක්ක සෙල්ලම් දාන්න එපා, වැඩ කරන ජනතාවට වංගු දාන්න එපා. උඹලම තාමත් අපේ රටේ සම්පත් විකුණන, අපේ රටේ දරුවන්ගේ අනාගතය පිළිගත්තා තව දුරටත් වැඩ කරන ජනතාව විදියට ඒ සෙල්ලම් වලට අපි මේ ආණ්ඩුවට ඉඩ දෙන්නේ නැහැ. උඹලා මේක නතර කරලා බෑලා පළවලා බෑලා ගියේ නැත්තම් අපි උඹලව එළවනවා කියන පණිවිඩය වැඩ කරන ජනතාව විදියට අද අපි දැඩිව අවධාරණය කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි. ඒ වගේම අපේ රටට ආදරය කරන, අපේ භූමියට ආදරය කරන ආදරණීය අම්මේ තාත්තේ සහෝදරය සහෝදරිය ඔබ සියලු දෙනාගේම අවසරයි. රනිල්ලා රාජපක්ෂලා, ඒ වගේම මොරාට බේත් කකා ඉන්න පුතානෝලා, අවුරුදු 76ක් ඇතුලේ අපේ අනාගතය තියෙන අපේ මේ රට ඇතුළේ තියෙන මේ සම්පත් විකුණගෙන ආපු සෙල්ලම රනිල් රාජපක්ෂල හිතුවනම් මේක ලාභෙට ඉවර කරන්න පුළුවන් කියලා අද ලංකාව ඇතුලේ වෘත්තීය සමිති, බහුජන සංවිධාන, තරුණ සංවිධාන, පරිසර සංවිධාන, ආදරණීය මෙරටේ ජනතාව එකතු වෙච්ච පුළුල් පෙරමුණක් හදලා අද පෙන්නලා තියෙනවා රනිල්ටයි රාජපක්ෂටයි මේ අපේ සම්පත්තිකට උඹලට අත දෙන්න තියන්නේ නෑ, අත තියන්න දෙන්නේ නෑ කියන පණිවිඩය තමයි අද කොටුව මෙතන ඇවිල්ලා මේ ඔබ අපි සතප කරමින් තියෙන්නේ. ඔබ දන්නවා අවුරුදු 76ක් අපිට නිදහස හම්බුණා කියලා කියනවා. හැබැයි ඔබට අපිට කාටවත් නිදහස හම්බුනේ නැහැ. ඒක නිසා පවුල් පහක් අපේ රට පාලනය කරා. මාරුවෙන් මාරුවට අපේ රටේ සම්පත් විකුණගෙන කෑවා, හොරා කෑවා, ණයට කෑවා. ඒක තමයි ඒගොල්ලන්ගේ එකම ආර්ථික දර්ශනය බවට පත් වුණේ. ඒ නිසා අද නවද මොකද වෙලා තියෙන්නේ? මේ පැහැය යන්න බලාගෙන ඉන්න, මේ රටේ ජනතාව පන්නන්න බලාගෙන ඉන්න රනිල් රාජපක්ෂලා දැන් එකතු වෙලා
අපේ රටේ ඉතුරු වෙලා තියෙන චූටි සම්පත් එකක් දැන් මු විකුණන්න හදනවා. සා රමිල්ල දැන් අපේ රටේ රාජ්‍ය ආයතන, ඒ වගේම පරිසර මධ්‍යස්ථාන, ඒ වගේම මූල්‍ය ආයතන, ඒ වගේම සංනිවේදන මධ්‍යස්ථාන 90%කට වඩා වැඩි ප්‍රමාණයක් දැන් රනිල්ල රාජපක්ෂල අවුලක් නැහැ කියලා විකුණන්න බලාගෙන ඉන්නවා. අපි රනිල්ට කියනවා, රාජපක්ෂලත් අපි කියනවා, ඒ වගේම හොරෙන් හොරෙන් මේවා ගැන කමක් නැහැ මොකක් හරි ගේම් එක ගහගෙන ඉන්න බලාගෙන ඉන්න පුතාලෝටත් අපි කියනවා, ඕගොල්ලෝ තෙල්ලමට අතෝගල තියන පියවන්නව පාර්ලිමේන්තුවක් තියනවා. හැබැයි මාත්‍යෝ මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ල තමයි මේ රටේ ජනතාව ඕක පරණකමනාල් පරිවර්තනය කරලා තියෙන්නේ. දැන් ඕක ජනතා මධ්‍යස්ථානයක් නෙමෙයි. ඉරන්සා ජනතාව ඉන්නේ පාරේ, ජනතාව ඉන්නේ වෘත්ති සමුදොල, ජනතාව ඉන්නේ තරුණභාව, ජනතාව බලය තියෙන්නේ මිනිස්සු කාර කියලා පෙන්නලා ඉවරයි. රනිල්ට රාජපක්ෂට ඒ වගේ පුතාලෝට අපි කියනවා. ඒක නිසා මේ ගොඩනගෙන ඉන්නේ ඒක. ඒක නිසා අපි විශේෂම නව ලිබරල්වාදී පිළිවෙල දේශනා දෙන ඉන්න උපත්තු කියලා කියන මහතුන්ට අපි කියනවා, ලෝකයේ බලවත් රටවල් කොහෙද බලශක්තිය බෞද්ධලීකරණය කරලා තියෙන්නේ, කොහෙද සංනිවේදනය සම්පූර්ණව රාජපක්ෂකින් අතහැරලා තියෙන්නේ. ඒව වුන් ඔක්කොම රකින්න තමන් අපි වගේ දුබල දුප්පත් රාජ්‍යවලට අපේ අම්මේ අපේ දුබල දුප්පත් රාජ්‍යවලට මුන් කියන ඔක්කොම අතහැරලා පන් කියලා අපේ අවසන් උත්සවවත් ඉවර කරන්න හදන්නේ. ඉතින් අපේ අපේ ඉන්න තුව, ඔබේ අපේ ඉන්න පුතා, ඔබේ තරුණයන්ගේ අනාගතේ, අපේ වෘත්ති සමිත ආයතනවල අන්තිම උත්සවවත් මුන් කෙරවන්න හදන්නේ. මං අහනවා, තව මාස 5යි අපිට තියෙන්නේ ජනතා බලය ගොඩනගන්න. ඒ තියෙද්දි රනිල්ලට රාජපක්ෂලට දාන්න දෙල්ලන් දෙනවද නැත්නම් එකට තියලා පන්නලා 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 දාලා කියන තීරණය තමයි දැන් අපිට ගන්න තියෙන්නේ. ඒක නිසා අපි රනිල්ලට රාජපක්ෂලට ඒ වගේම පොලිස් ප්‍රදේශ කියනවා, චූටි චූටි දෙල්ලන් අපිට දාලා පොඩි පොඩි තීරණ ගහලා අපි කියනවා අපිට නතර කරන්න පුළුවන් කියලා. අපි රනිල්ටයි රාජපක්ෂලයි කියනවා, දැන් අපි ඊට වඩා මහත්වෝ ස්මාර්ට්, අපි දැන් ඊට වඩා උපක්‍රම දන්නවා. ඒක නිසා ඔයත්ගේ ඔය කෑලි වලින් අපි රට ගන්න බෑ. ඒක නිසා තමයි අද සියලු ජනතාව මෙතනට ඇවිල්ලා සතුටින් තියෙන්නේ. රනිල්ටයි රාජපක්ෂටයි අකුලගෙන යන්න තව මාස 5යි කියලා තමයි මේ බලය තුලේ සහතික කරමින් තියෙන්නේ. ඒක නිසා අවසාන වශයෙන් අවසාන වශයෙන් මේ මාස 25 වෙනිදා පාර්ලිමේන්තුව ඇතුලේ විදුලි බලය නැවත කෑලි ගොඩකට කඩන්න බලාපොරොත්තු වෙනවා. අපි ලිබරල් වාදය පිළිබඳ දේශනා කරන අපි ඉන්න කට්ටියට කියනවා, එංගලන්තයට ගිය දැන් බලන්න මොකද වෙලා කියන්නේ. මේට අවුරුදු 44කට ඉස්සෙල්ලා මාගත් ඇට මුළු රෝගම දේශනා දීලා බලශක්තිය එංගලන්තේ පෞද්ගලීකරණය කළා. මේ අවුරුද්ද 152කින් බලශක්තිය වැඩි කරා. අද එංගලන්තේ දෙවන තර්පුවේ බවට පත් වෙලා තියෙනවා. ඔවුන් සමීක්ෂණය කරලා හොයාගන්න කියනවා, ඒක රාජ්‍ය පත්තලෙ තිබුණා නම් අතුම තරම 130කට වඩා අඩු කරන්න තිබුණා කියලා. ඒ නිසා අපි කියනවා ලිබරල් වල මහත්තුරුන්ට දැන් මේ ක්‍රම එක්පය. ඒ නිසා දැන් තියෙන නව ආර්ථික ක්‍රම. ඒ නිසා අපිට තියෙන්නේ මේ අපේ තියෙන අවසන් හුස්මකට තමයි අපි රැකගන්න ඕනකම තියෙන්නේ. ඒක නිසා අපි ආදරණීය අම්මට තාත්තට ඒ වගේම දුව දරු සියලු දෙනා කියනවා, දැන් මේ ආයතන රැකගැනීම වෘත්ති සමිති කාර්යභාරයක් නෙමෙයි. මේ තියෙන ආයතන ඒවා ඍජු ප්‍රතිලාභ ලබන ආයතනවල රැකගැනීමේ කාර්යභාරයට එහා ගිහිල්ලා දැන් මේක පුළුල් සටනක් බවට පත් කරගන්න ඕනේ. ඇයි? අපේ අනාගතේ මේ තියෙන්නේ, අපේ හුස්ම කොට තියෙන්නේ. ඒ වෙන මොකටවත් නෙමෙයි. තව අවුරුදු තව මාස 5කින් අපි නිසකලෙස ඔබ අප ජයග්‍රහණය කරනවා. ඒ ජයග්‍රහණය කරාට පස්සේ අපිට මේ සම්පත්තික ඕනේ. අපිට මේ සම්පත්තික ඕනේ. මේ ආයතනික ඕනේ. ඒක නිසා අවුරුදු 76ක් විකුණලා තව චූටි සම්පත් ටිකක් කියන්නේ. ඒක නිසා මේක විකුණන්න දෙන්න බෑ. මේක අපි දිවිහිමියෙන් ආරක්ෂා කරගන්න ඕනකම තියෙනවා. ඒක නිසා මේක මෙතනින් එහාට ආයතනගත ප්‍රශ්නයක් නෙමෙයි, පොදු සටනක් බවට පත් වෙනවා. ඒක නිසා අපි හැමෝම එකතු වෙලා වහාම රනිල් රාජපක්ෂගෙන මේ ධාතික සම්පත් විකිණීමට එරෙහිව පෙරමුණ ගන්නවා වගේම නිසකලෙසේ පරාජය පත් කරනවා වගේම තව මාස 5කින් ජනතාවාදී පාලනයකින් මේ රටට නව නිදහස් සටනක් සුදුසු වේගයක් ලබා දෙන්නේ පෙරමුණ ගන්න ඒ වෙනුවෙන් ඔබ සියලුට ජය වේවා ජය වේවා ජය වේවා.
වටමුල්ලේ උදෙස අපේ නායක හාමුදුරන් වහන්සේ වන ප්‍රමුඛ වේදිකාවින් උපස්ථිත සමිත අපේ නායක සහෝදරවරු එවාගෙම මේ අවස්ථාවට සම්බන්ධ වන අමුනාන්සලා සිරදනාගෙන් අවසරයි. අපි කියනවා රනිල් යුඑන්පී තෝත්තු හවුල් ආණ්ඩුවට තව මාස දෙකයි. මදවස් කීපකින් වෙසක් පෝය වෙනවා. මේ වෙසක් පෝයෙන් පස්සේ පොසොන් පෝය වෙනවා. පොසොන් පෝයෙන් පස්සේ අසල පෝය වෙනවා. අසල පෝය ලබන කොට ජනාධිපතිවරණය දෙපත් කිරීමේ බලය මැතිවරණ කොමිසමට අවිල්ලා අන්නිට පස්සේ ජනාධිපතිවරණය දෙපත් වෙනවා. ඊට පස්සේ ඡන්ද ප්‍රකාශක වර ඒ දින ජනාධිපතිවරණය මේකට පරිවර්තනයට ලක් කරන්දා මාලිමාවේ ආණ්ඩුවක් ගොඩනගන්දා මේ රටේ ජනතාව සූදානම් වීවා අන්නේක අපි කියනවා. ඒක නිසා තම මාස දෙකේ බලත හරියට ගත්තොත් කියන්නේ බලය එතනින් පස්සේ මැතිවරණ කාල පරාසයක් එන්නේ. මේ කාල පරාසය තුළ වැඩි උඩ පරිල නැති ඉඳපා පසු සැනගන්න සිද්ධ වෙනවා. අනිවාර්යෙන් පස්ස අන්නනවා. ඒ නිසා මේ රටේ මිශ්‍රම සම්පත්තු විකුණන තීරණ එකලා කියනවා. කරුණා කළම බත තියන් දෙපා. අපි මේ රටේ කොවි ජනතාවට අපි ආරාධනා කරනවා දැන් විදුලි බලමන්ඩලයට අයිති වැඩක් තමයි සමනල ජලාශය. සමනල ජලාශයෙන් පෝෂණය වෙන උදවලව ජලාශය තුළ ගම් තියෙනවා හැටකට වැඩි ප්‍රමාණයක්. උමුණු ගත්තොත් අක්කර 65000කට වැඩි උමුණු ප්‍රමාණයක් සමනල ජලාශයෙන් පෝෂණය වෙනවා. කල්තොට ව්‍යාපාර පෝෂණය වෙන්නේ සමනල ජලාශයෙන්. විදුලි බලමන්ඩලයට අයිති එකම වැඩ ප්‍රධාන වැඩ සමනල ජලාශය. සමනල ජලාශයේ බොදියට අහිමි වෙනවා. ඒ විතරක් නෙමෙයි විදුලි උත්පාදනය කරන්නේ අප රටේ 35% වැඩියෙන් ජල විදුලි බලාගාර තියෙන හැම දාසකම ප්‍රශ්නයක් නැති වෙනවා. මේ වතුර පාවිච්චි කරලා තමයි අපේ රටට අපේ ගොවි අම්මා තාත්තා බත සපයන්නේ එළවලු ටික සපයන්නේ පාරතුළු ටික සපයන්නේ. ඔබගේ අලදිගේ ඔබේ කුඩා වරත තමතිගේ ඔබගේ ඥායක බත්මතික එන්නේ මේ ජලාශමයි. එවන් විදුලි බල පනත හරහා විදුලි අපික්කන පස්සේ මොකද වෙන්නේ මොකද ටිකට ඒකටත් මින් තෙලමන්න හදන්නේ. ඒක නිසා පුතෝ ඒව වාන ඒව තනන් උඹලට කිසිම සේක්ම අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ පන්වැඩේ දෙන්න තමයි අද කොමිසම සම්මේලනයේ නියෝජනය කරන්නේ. අපි අද මෙතෙන් තාමේ ඒක නිසා අපි ආරාධනා කරන අපේ පොඩි අම්මා තාත්තා ඔබේ ගෙදර තාම තියෙනවා උදේකහ පසකඩේ තියෙනවා අතුමානත්ත තියෙනවා බෝලත්ත තියෙනවා බෑකැත්ත තියෙනවා උකුරු දත්ත තියෙනවා එමෙතරක් මේ කෙමිත තියෙනවා මේ ඔක්කොම ටික ප්‍රයෝජනට ගන්න කෘෂි කාර්මික කටයුතු පමණක් නෙමෙයි පැත්ත උදල්ල තව දේවල්වලට පාවිච්චන ගන්න පුළුවන් කියන කාරණේ මාස දෙකයි එදනි පස්සේ මතුවෙන ඒ මතුවෙන පස්සේ මම තෝරන
ජනකෙන් මෙරට ජනතාවගෙන් ජනවර මක්කිල්ලනවා මේ ජාතික සම්පත් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මෙරට ජනතාව අන්නක සංගජනවා ඒ ජනවර මක්කක තමයි ඊළඟපා මේ ගණුදෙනු ඔබට බේරගන්න සිද්ධ වෙන්නේ ඒ නිසා අන්දු සරුවල් තියාගන්න ලෑස්ති වෙන්න එපා අරියාදු ඉදම් වලට එන්න ලෑස්ති වෙන්න එපා කටල් තන්න දෙන්න ලෑස්ති වෙන්න එපා ඒ නිසා කරදරේ පැටින්න එපා අපි දෙගොල්ලම කරදරේ පැටින්න ඕනේ අපි ඒකත් මේ වෙලාවේ මතක් කරගනවා අන්තිම වශයෙන් අපි කියනවා පුතාලෝසත් අපි කියනවා මිගෙන් ශ්‍රී ලංකා වැඩ පිළිවෙලේ තියෙන දේවල් තමයි දැනුරු ක්‍රියාත්මක කරන්නේ අනිත් රජෙන් ශ්‍රී ලංකා වැඩ පිළිගෙනාම කවුද රන්ගේ ආන්ද්‍ර නියම් ප්‍රාන්ද්‍ර ඒ ආන්ද්‍ර සරුණ කවුද සලිත් ප්‍රේමදාස පෞද්‍ය ආන්ද්‍ර ගත්තොත් ප්‍රේම ආන්ද්‍ර ප්‍රමාණ කවුද මෛත්‍රී දෙවන්න රනිල් තුන්වෙන්න සලිත් ආන්ද්‍ර පක්ෂ ප්‍රධානියා එක්සත් ජාතික පක්ෂ කවුද රනිල් දෙවන්න කවුද නෝර්ජ නායක සලිත් ඒනි රාහුල ඔක්කොම එකට එකතු වෙලා වතුරකු පීත තමයි අද මේ නිලන්ද සිද්ධ වෙලා තියෙන අස්සලු විදිහට ඒ නිසා පුතානෝටත් අපි කියනවා ඕනට මොනින් ජලදන්න පුළුවන්කමක් නෑ එහෙම පූතානන්දොත් නැතුව අපි මොනවද කියන ඔක්කොම ටික අකුල ගන්න කියලා ඕගොල්ලොක්කොම එකට පෝට්ටු කරලා මේ රටෙන් පොලන්ති කරලා ජනතාව කියන්නේ ගොඩ නගන තන දක්වා මේ රටේ තන අරගෙන අපි කියනවා දෙවියන් වහන්සේ කාරණේ මතක් කරගන්න ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් පදමුල්ලේ උදිකර නායක හඳුන් ඇතුළු ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන වගේම ජාතික සම්පත් විකිණීමට එරෙහි ජාතික ව්‍යාපාරය අද කොළඹ කොටුවේ පවත්වන විරෝධතා වැලියට සහභාගි වෙන සමස්ත ලංකා ගෞරවනීය සම්මේලනයේ ප්‍රධාන ලේකම් නාම කරුණා සහෝදරයාගෙන් සමාජවාදී තරුණ සංගමේ ජාතික සංගායක එරංග ගුණසේකර සහෝදරයාගෙන් එවැගේම ජාතික උත්සාහ මධ්‍යස්ථානයේ ලේකම් මහින්ද ජයසිංහ සහෝදරයා එවැගේම ජාතික උත්සාහ මධ්‍යස්ථානයේ සංවිධායක චන්ද්‍ර සෝරාජ් සහෝදරයා ලංකා උදුර සේවා සංගමේ ප්‍රධාන ලේකම් රංජන් ජයවර සහෝදරයා ප්‍රමුඛ මේ මොහොතේ සම්බන්ධ වෙන ව්‍යාපාරයේ කොටස්කරුවන් වෙන වෘත්තීය සංගමේ නායක සහෝදරවරුනි සහෝදරියනි රගම තරුණ සංගම් සහෝදරවරුනි සහෝදරියනි මෙරටේ ප්‍රගතිශීලී ජනතාවනි මාධ්‍යවේද හිතවතුනි පොලිසිය මහත්වරුනි අද ජාතික සම්පත් විකිණීමට එරෙහි ජාතික ව්‍යාපාරයේ ලෙස අපි විරෝධතා පාගමනක් සමග තමයි මේ උද්ඝෝෂණය සූදානම් කළ තිබුණේ හැබැයි ආණ්ඩුවේ ඊමට පොලිසිය අද උසාවියෙන් අරන් තිබුණා මහජනතාවට බාධා වෙන පාගමන් පාත්‍රය එක මාත්‍ර වාරණය එනිසා අපි කියනවා ආණ්ඩුවට මහජනතාවට බාධා වෙන උද්ඝෝෂණ නෙමෙයි මේ රටේ ජනතාවට බාධාව මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව මේ රටේ ජනතාවත් එක්ක ඊළඟට අපි එන්නේ මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව එරවන ඒ ගවන්ත ජනකංගස් සහිත සරකාරියක් කියන කාරණය අපි මතක් කරලා දෙනවා අන්න ඒ කාරණේ මතක් කර දෙන්න තමයි අද අපි මේ කොළඹ කොටුවට ආවේ. එනිසා අද මේ විරෝධතා නවත්තන්න ගන්න තහනම් නියෝගවලින් මේ රටේ ජනතාවගේ විරෝධය නවත්තන්න බෑ. අද අපි ආණ්ඩුවට කියලා තියෙනවා මේ රටේ විදුලි බල මණ්ඩලයේ කම්පැනි කලට කඩල විකුණන්නුඹලා මේ රටේ ජනතාවට ආදරයට නෙමෙයි. පහුගිය අවුරුද්දේ විදුලි බල මණ්ඩලයේ ලාභය කෝටි 6800යි. කවුරු හරි අහලා තියෙනවද මේ රටේ මේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරයෝ මේ ව්‍යාපාරේ සමාජිකයෝ ලාභ ලබන ආයතන කවුරුත් විකුණනවා කියලා? ternaryda පටන් ගත්තේ පාඩු ලබනවා විකුණනවා කියලා. මේක පටන් ගත්තේ අද ඊයේ නෙමෙයි 1978 ඉඳන් අපේ රටේ ආයතේ තායර් සංස්ථාව, වාණි සංස්ථාව, සිමෙන්ති කර්මාන්ත සංස්ථාව, ඇඟලුම් බම්මල්, කුණිලෑන් සංස්ථාව අතරෝ මේ රටේ ජාතික සම්පත් විකුණන්න පටන් ගත්ත මේගොල්ලෝ අද ඒදා ඉදන් රට ණය කඳුවල කොට ගහලා අද මේ රටේ අවසාන දේපල ටිකක් පුදුල්ලා රනිල් රාජපක්ෂ දැන් ගන්න ලෑස්තිව ඉන්නවා. දැන් හිතාමිත රනිල් යනවලු බාලු නිවාඩුවට ගිහිල්ලා යන පොයට අපි රනිල්ට මතක් කරනවා
ඔයාට බාරි කියන්න වැඩි කල් නෑ. තව මාස දෙකයි. මාස දෙකෙන් පස්සේ මේ රටේ මිනිස්සු ඔයාට සමහරටම බාරි කියලා එළවෙන සතන තමයි අපි මේ පටන් අරන් තියන්නේ. එළවෙන සතන තමයි අපි මේ පටන් අරන් තියන්නේ. එනිසා මේ රටේ ලාභ ලබන ව්‍යායට විතරක් නෙමෙයි. මෙරටේ ජාතික සම්පත් කියන්නේ මෙරටේ අනාගත පරම්පරාවට ඇති දේවල්. එනිසා මෙරටේ සම්පත් මෙරටේ ගොඩනගන වැඩපිළිවෙල කොටස් මෙරටේ විදුලි බල මණ්ඩලය මෙරටේ ජනතාවට විදුලිය සපයන්න විතරක් නෙමෙයි නිෂ්පාදන ආර්ථිකයක කර්මාන්ත කරුවට කඩ සාප්පු කර්මාන්ත ශාලා ප්‍රවාහණයට විදුලි අවශ්‍යයි. තීරණ ගන්න ඕන රජය එනම් ඒ තීරණ ගන්න තැන විදුලි නිෂ්පාදන ක්‍රියාවලියට බෙදා හැරීමට අවශ්‍ය නිල තීරණය කිරීමට බලය සහ ඒ තීන්දුව ගැනීම අයිතිය රජයට තියෙන්න ඕනේ. ඒ තීන්දුව ගැනීම අයිතිය රජයට තියෙන්න ඕනේ. එනිසා ඒ තීන්දුව ගැනීම අයිතිය අත්හැරලා ඔයගොල්ලෝ මේ කරන්න හදන්නේ සට කපට තක්කඩි ගමක්. සට කපට තක්කඩි ගමක්. ඒක හිතන් ඉන්නවා ජනවරම නැතුව පැවිදිලා යනකොට මාරි මාරි ආණ්ඩුව කඩලා වැඩි කරන්න රට මේකේ සම්පත් උගලන්න කියලා අපි කියනවා. ඒකට ඉඩ දෙන්නේ නැහැ. නැවත විදුලි බල මණ්ඩලය කරනවා. නැවත ගොඩනගන වැඩේ කරන්නේ අපි සහතික කරලා කරනවා. එනිසා බලන්න මේවා විකුණන්න ගන්න උත්සාහයෙන් අපි පරද්දනවා. විකුණන්න ගන්න උත්සාහයෙන් අපි පරද්දනවා. වැඩේ වැඩ කරන ජනතාව, ගොවි ජනතාව, තරුණයෝ, වෘත්තිකයෝ, ප්‍රගතිශීලී ජනතාව එකතු වෙලා ජාතික සම්පත් විකිණීමට වෙහි ජනතා ව්‍යාපාරය ගොඩනගපුවාම අපි දැක්කාම අරිභාගේ පුතානෝ කියනවා. මොකද රණවිතේ භාගේ වල ඉතුරු භාගේ කරන්නේ පුතානෝ අරිභාගේ. අරිභාගේ දැන් කියනවා විදුලි බල මණ්ඩලය විකුණුවත් පවර ගන්නවා. හැබැයි ආර්ථික ස්ථා රවිලා කියනවා මේ විදුලි විකුණන්න ඕනේ. බ්ලූ ප්‍රින්ට් එකේ තියෙනවා සජමේ බ්ලූ ප්‍රින්ට් එක කියලා ගම්ම පොතක්. ඒක තියෙනවා විදුලිය පෞද්ගලීකරණය කරන්න ඕනේ කියලා. ඒක විකුණන්න ඕනේ කියලා. හැබැයි දැන් මේක විරෝධය මතුවෙද්දි සමහර අය කියනවා නෑ විකුණන්න නෑලු. එනිසා අපි කියනවා ඉස්සෙල්ලා එකක් හරියට කියපල්ලා. මම 2002 මේක ගන්න පටන් ගත්ත විදුලි බල මණ්ඩලයේ කොටස් තුනකට පරිත එදා සම්මත කළා. එදත් මේ රටේ මිනිස්සු පෙළද්දුවා. අද මලත් එකකට තියෙනවා මේ සතන දෙකම කරගිනවා පරද්දල කියන කාරණය අපි සාතික කරලා තියෙනවා. එනිසා මේ රටේ ජනතාවට අයිති සම්පත් විකුණන එක අද රනිල් රාජපක්ෂගේ පැෂන් එක වෙලා තියෙනවා. ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික සම්වර්ධන ඉතිරි කිරීම බැංකුව ඇතුළු බැංකුව සියයට මිස්සක් කොටස් උගලන් හදනවා. ගියවුරුද්ද මේ බැංකුව ඔක්කොම ලාභයි. ලංකා බැංකුව කෝටි 4400ක් ලාභයි. මහජන බැංකුව කෝටි 3900ක් ලාභයි. එවැගේම ජාතික ඉතිරි කිරීම බැංකුව කෝටි 2400ක් ලාභයි. අපි අහනවා ලාභ ලබන බැංකුව විකුණන්නේ ඇයි? මේවා තවත් ලාභයි උඹලා මේවට පොලු තියපුවක නවත්වනම් මහා පරිමාණස පොලු තියලා තියෙන ණය ටික ගෙවනම් මේවා තවත් ලාභයි. මොකද විකුණන්න හදන්නේ තමන්ගේ ගජමිතුරන්ට මේ කොටස් දෙන්න. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මිලියන 12000ක් ලාභයි. ටෙලිකොම් එක මිලියන 6000ක් ලාභයි. ලාභ ලබන රාජ්‍ය ආයතන ටික විකුණන කොට අත තමන්ගේ යාළුවෝ ගෝලයට එකතුලා දැන් ටෙන්ඩර් ගන්න පටන් අරන් තියෙනවා. එනිසා මේ රටේ ගොවියට අයිති ගොවි බිම මෙරටේ නිෂ්පාදනයට අවශ්‍ය ගොවි පොළවල් ටික ෆාම් ටික දැන් රනිල් රාජපක්ෂ ආණ්ඩුව ටෙන්ඩර් දාලා විකුණන්න ලෑස්ති වෙලා මේ රටේ ජනතාවගේ සම්පත් ටික කොන කොල්ලට විකුණන එක දැන් ආණ්ඩුවේ අවසාන කාර්යභාරය බවට පත් කරගෙන තිබෙනවා. එනිසා තමයි මෙරටේ වෘත්තීය සමිති ව්‍යාපාරය, මෙරටේ ගොන් ව්‍යාපාරය, මෙරටේ තරුණයෝ, ශිෂ්‍යයෝ, මාධ්‍යවේදීන්, ප්‍රගතිශීලී ජනතාව ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛව මේ පාරක බහව කියන්නාරු. මම 76ක් තිස්සේ මේ රටේ ජාතික සම්පත් විකුණලා, මේ රටේ ණයකඳු ගොඩ ගහලා, මේ රට බංකොල ප්‍රකට කරලා, මේ රටේ ජනතාව පාරට දාලා ලෝක ඉස්සර අවමානයට ලක් කරනවා. හැබැයි අපේ සතන ඒ අවමානයට ලක් වෙච්ච රට බංකොලක රට නව පුරවිතා කරා ගෙනල්ල නව ආයුධ ගොඩනගන්න ජනතාව අවමානයට ලක් කරන්න එමෙන්න මේ සතන අකර්තලාදී ලංගේන මැතිවරණයට දැන් මූල දෙන්න සූදානමක් නැතුව හතරට පටවිලා
Gracias.